අපිට ඔබතුමාගේ නම කියන්න ඉස්සෙල්ලා කවුද මගේ ඔබතුමාගේ පදිංචිය කොහෙද මගේ නම මේ රෙජිස්ටර් නම MVP පෙරේරා ඔව් ඒ වුණාට මගේ මේ හැමෝම දන්නේ මිත්‍රපාල කිව්වහම තමයි කොහෙද ඔබතුමාගේ පදිංචිය අපි මේ කොහෙද මේ මේ අංගොඩ හිඹුටාන පටුමග ඔව් එතකොට හරි අපිට ඔබතුමා කියන්න මොකද්ද මේ ඔබතුමාගේ නව නිර්මාණය මොකක් ඇයි මේ වගේ නිර්මාණයක් කරන්න මේ දැන් අද රටේ පවතින තත්ත්වය හැටියට ගෑස් වලින් අනතුරු ගොඩක් වෙලා තියෙනවා ඉතින් දැන් ගෑස් වලට විසඳුමක් හැටියට තමයි මම මේ ලිප නිෂ්පාදනය කෙරුවේ දැන් මේ ලිප පාවිච්චි කරන කෙනාට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ පූල් කටුවඟුරු පොඩ්ඩක් යන්නේ කරන්ට් එකත් යන්නේ ඇම්පියර් 0.20කට අඩුවේ ඒකෙන් ද මේ මේක පාවිච්චි කරනකොට කිසි බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් මේ ලිප වියදමත් ගොඩක් අඩුයි ගෑස් වලටත් වැඩිය ගොඩක් වියදම අඩුයි භූමි තෙල් යන්නේත් නැහැ මේ ඉතින් පාවිච්චි කරන කෙනාට සෑහෙන පහසුවක් තියෙනවා වලං කළු වෙන්නේ නැහැ හැබැයි මේකට දාන්න ඕන පොල් කටු අඟුරු දර අමු පොල් කටු එහෙම දැම්මොත් නම් වලං කළු වෙනවා නමුත් ලිපපත් වෙනවා හොඳට දැන් මේක මේ පොල් කටු අඟුරු වලින් තමයි මේ ලිප මේ පත්තු කරන්නේ පත්තු කියන්නේ අපි රස්න ගන්න පොල් කටු අඟුරු තමයි දාන්නේ ඉතින් පොල් කටු මේ මේකනේ දැන් ගෙදර අපි පාවිච්චි කරන පොල් කට්ට පුච්චලා අඟුරු හදලා ඉවරලා ඒ අඟුරු වලින් මේ ලිප මේ පාවිච්චි කරන්න පුළුවන් එතකොට මේ ගෑස් වලට යන අධික වියදමත් එක්ක ලොකු ලාභයක් එනවා මේ කියන්නේ හම්බ කරන මිනිහට මේක අමාරු තේරෙන්නේ දැන් ඒ වියදම අඩු වෙනවා මේ මේ විදිහ ලිපක් පාවිච්චි කරනවා නම් දැන් මේකට විසඳුමක් හැටියට තමයි මම මේ ලිප නිෂ්පාදනය කෙරුවේ දැන් විදුලිය සම්බන්ධ කරලා තියෙනවා කොහොමද මේකට විදුලිය කොච්චර මේකට බොහොම අඩු විදුලියක් යන්නේ ඒ කියන්නේ ඇම්පියර් එකක්වත් යන්නේ ඇම්පියර් 0.20ක් විතර තමයි මේ මෝටර් මේකට හයි කරලා තියෙන මෝටරේට යන්නේ මේක මේ අර කම්පියුටර් වලට එන පොඩි කූලින් ෆෑන් එකක් ඒ ෆෑන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහටත් මම ස්විච් එකක් දාලා තියෙනවා ඒකෙන් අඩු වැඩි කර ගන්නත් පුළුවන්. දැන් මේ ලිප නිව්වත් අර දර ලිප ඒ මදගින්නේ උයනවා වගේ ඒ දර ඒ අඟුරු රස්නේ උඩ තියලා මේ ඕන දෙයක් කර ගන්නත් පුළුවන් මද රස්නේ උයා ගන්නත් පුළුවන්. ඔබතුමා දැන් මේක ව්‍යාපාරයක් වශයෙන් මේ ලිප විකුණනවද කොහොමද ඒ සම්බන්ධකම්? ඔව් දැනටත් මේ මම මේ මේක හදාගෙන යනවා ලිප් දැන් නම් සෑහෙන ඉල්ලුමක් තියෙනවා ඉල්ලුමට මට හදාගන්න බැරි තත්වයකට තමයි තියෙන්නේ මං ඒක හදන්නත් දැන් ඒකට ඕනේ මේ සිලින්ඩරයක් ඕනේ ඒ සිලින්ඩරය හදන්න මැෂින් එකකුත් මං දැන් හදාගෙන යනවා ඒ මැෂින් එක හැදුවට පස්සේ ඒක හදන්නේ මං ඇලුමිනියම් මුලින් ඇලුමිනියම් වලින් හදපුවහම බරත් අඩුයි පාවිච්චියටත් ලේසි ඒකෙන්ද මං දැන් ඒ මේ ඒක හදන්න ඕනේ මැෂින් එක මං දැන් හදාගෙන යනවා මම තමයි ඔක්කොම කරන්නේ එතකොට අපි කියන්නේ දැන් මේ සාමාන්‍යයෙන් මේ මේ මේකට කොපමණ මිලක් යනවද මේ මේක දැනට මම 3500 ගාන තමයි මේ ලිප් විකුණන්නේ ඔබතුමා සම්බන්ධ කරගන්න ඕන නම් කොහොමද කවුරු හරි මේ ලිපක් මිල දී ගන්න ඕන නම් කොහොමද කරන්නේ දැන් මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා ඒ ටෙලිෆෝන් නම්බර් එකට කතා කළත් මේ පුළුවන් මම Facebook එකේ දානවා මේ හිටපු ගමන් ওই පොඩි පොඩි දේවල් ඉතින් ඒකෙත් තියෙනවා මගේ ටෙලිෆෝන් නම්බරේ මම කියන්න ටෙලිෆෝන් නම්බරේ එතකොට ඒ නම්බර් එකට කතා කරුවොත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. හරි අපිට ඔබතුමාගේ දුරකථන අංකය සදාන් කරන්න ඕනේ. 0-723-32-22-72. මට කවුරුත් කියන්නේ මිත්‍රපාල කියලා. මගේ නම මැප් පෙරේරා. කොහෙට આવොත් ඇවිල්ලා එවුවත් හරියද දෙගෙන. දැන් මේ අංගොඩ ප්‍රධාන බස් නැවතුම් පොළ තියෙනවා. එතෙන්ට ඇවිල්ලා එතනින් ඇහුවත් මේ මිත්‍රපාල අයියලා ගෙදෙට්ට යන්න කොහෙන්ද කියලා මං හිතන්නේ 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 7-8 දෙනෙක්ම දන්නවා මාව. ඔව්. අපිට කියන්න මහත්මයා මේ ලිප කොපමණ ආරක්ෂිතද කියලා. මේක දැන් මේසයක් හරි මොකක් හරි ස්ටෑන්ඩ් එකක් උඩ හරි තිබ්බොත් මේකේ වට ප්‍රමාණය ලොකු හින්දා පෙරලෙන්නේ මොනවත් නැහැ මොනතරම් දැන් වාජනයක ටිකක් ලොකු වාජනයක හොද්දක් ව්‍යාගන්න ලිපේ තිබ්බත් පෙරලෙන්නේ එහෙම නැහැ. ඒක රවුම ලොකුයි මේ අඩමානයක් නැහැ. පොඩි ළමයෙකු අල්ලලා මේසය ඇල්ලුවත් මේ ඒ මේස පෙරල මේ කියන්නේ ලිප පෙරලෙන්නේ නැහැ. ලිප ගොඩාක්ම ආරස්සදායකයි. ඒකෙන්ද බය නැතුව ඕන කෙනෙකුට ගෙනිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන්. අත් එකක් ව්‍යාගන්න මේ ලිපේ කොපමණ වෙලාවක් යනවද? බත් එක උයන්න කියන්නේ ඉතින් හාල් ටික ලිපේ තියලා අනිත් ලිප් වල උයනවා වගේම සාමාන්‍ය වෙලාවක් යනවා. හැබැයි මේකේ ගින්දර සැර වැඩි හින්දා
මේ ගෑස් ලිපටත් වැඩිය ටිකක් ඉක්මනට මේක බත් එක උයා ගන්න පුළුවන්. හොදි වුණත් එහෙමයි. දැන් මම පොල් කටු දැන් මම ඊයේ පෙරේද මේ අර මස් හොද්දක් ඇදුවා කිලෝ එකක විතර මේ හොද්ද උයන්ඩ මට පොල් කටු අහුර පොඩි පොල් කටු අහුරක් විතරයි ගියේ. වැඩේ සම්පූර්ණ ඉවර කරලා ඒ ඉතුරු වෙච්ච අඟුරු වලින් තවත් මොන හරි දෙයක් කරගන්න පුළුවන්. ඒ තරමට පිරිමැහෙනවා මේ අඟුරු එහෙම. කේතලෙ තියන්න දුඩි මේක මේකත් මේ ගෑස් ප්‍රශ්නෙට හදපු ලිපක් තමයි මේ. මේ ලිප මෙතෙන්ට ෆෑන් එක තිබ්බහම මෙතෙන්ට දර දාන්න තියෙන්නේ. දර දාලා මෙතෙන්ට ගින්දර පොඩ්ඩක් තියලා ඊට පස්සේ මේ ස්ටෑන්ඩ් එක මේ විදිහට හයි කරලා මේක උඩින් වාජනේ තියලා මෙතෙන්ට දර දාලා මෙහෙම දර දාලා මේකට ගින්දර පොඩ්ඩක් දාලා ෆෑන් එකක් අර පොඩි ෆෑන් එකක් මෙතනින් තිබ්බහම මේක පත්තු වෙනවා. හැබැයි මේකෙ දුම එනවා, දැලි එනවා, අළු යනවා. ඒකෙන්ද මේක මම එච්චරම් දියුණු කරන්න බැලුවේ නැහැ. ඊට පස්සේ තමයි මේ ලිප හදන්න ගත්තේ. මේ ලිපි අර මුකුත් ඒ මොනවාක්වත් නැහැ. කළු වෙන්නේ නැහැ. හැබැයි මේකට පාවිච්චි කරන්න පුළුවන් මේ අඟුරු විතරයි. දර දැම්මොත් පොල්කටු කෑලි දැම්මොත් එතකොට කළු වෙනවා භාජන. දැන් මේකේ අඟුරු දාලා පාවිච්චි කරනකොට කළු වෙන්නේ නැහැ. දැන් මම පෙන්නපු විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැල්ල බැඳෙන්නෙම නැහැ. දැල්ල සාමාන්‍ය යන්තම් ගෑස් ලිපේ වුණත් යන්තම් බැඳෙනවා. ඒ වගේ තමයි. ඊට වැඩි මේ අතේ ගෑවෙන්න මේ එහෙම මේ ගොඩක් අපිරිසිදු වෙන විදිහට බැඳෙන්නේ නැහැ. ඔව් ෆේස්බුක් එකේ නම් එක එක විදිහට ඒකේව හදලා තියෙනවා. හැබැයි දැන් මේක මගෙන් ගෙනිච්ච අය කියනවා මේ අර මේක මීට ඉස්සෙල්ලා තිබුණ මැටියෙන් හදලා ලිප්. ඒ ලිප් වලට වැඩිය මගේ ලිප් පිරිසිදුදායකයි කියලා ගෙනිච්ච අය කියනවා. දැන් ඒගොල්ලන්ගේ මාර්ගයෙන් මගෙන් ඇවිල්ලා කීප දෙනෙක්ම ලිප් අරන් ගියා. දැන් ලිප් වලට ඉතින් මට මේක හදාගන්න මේකට ඕන කරන මේ සිලින්ඩර් හදන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට තමයි මම මේ මැෂින් එකත් මේ හදන ගමන් තමයි දැන් ඉන්නේ. ඒකට ඕන කරන මේ අම්පන්න තමයි මේ හදාගෙන යන්නේ. මම නවනේ පැවුම් තමයි වැඩියම කරන්නේ. මම ගොඩාක් ජාති දැන් මම මේ ලිප මේ දැන් හැදුවට මම 1972 ලංකාවේ ඉස්සෙල්ලාම හාහා පුරා කියලා මඤ්ඤක පිටි අඹරන මැෂින් එකක් මම හැදුවා. ඒ හදපු වෙලාවේ ඒක බලන්න සිරිමාව මැතිණියයි ඉලංගරත්න මහත්තයයි දෙන්නම ආවා. ඒ දෙන්න එක්ක ගත්ත ෆොටෝ එකක් හිටන් තියෙනවා මගේ ගාව. මේ මම කොහොක්වත් වැඩ ඉගෙනගෙන නැහැ.
මම පෝර සංස්ථාව වැඩට ගියා වැඩකාරෙක් විදිහට මට සැටිෆිකට් එකකට තිබුණ මේ පොටෝ එක තම මම මේ පොටෝ එක පෙන්නලා මගේ සුදුසුකම් මේ තියෙන මට ඒ කියන්නේ මේ වෙන සැටිෆිකට් නැහැ කිව්වහම මාව ට්‍රයල් එකට දැම්මා මම 800 ගණක් එක්ක ඉන්ටර්වයුව ගිහිල්ලා පළවෙනියා මම එදා ඉඳලම මම ඉතින් එක එක දේවල් කරනවා නව නිපැයුනම් මට කර කොච්චර කරලා තියෙනවද කියලා මට මගේ මතකෙත් නෑ ඒ තරම් මම කරලා තියෙනවා මොන වගේ නව නිපැයුනද ඔය කොහු මිටි ගහන මැෂින් එතකොට පොප්කෝන් මැෂින් වාත්තු කරලා හදන ඒ අනම්මනම් කෑලි එක එක ඒවා ගොඩාක් දේවල් කරලා තියෙනවා මට ඇත්තටම මතකත් නැහැ කරපු දේවල් මොනවද කියලා ඒ තරම් දේවල් කරලා තියෙනවා මම මේ ළඟදි කෙරුවා අර විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයක් තියෙනවනේ අපේ මේ සමිතියක් ඒකට මේ ඒගොල්ලෝ කියලා මම මේ මාළු කෑම හදන මැෂින් කීපයක්ම නිර්මාණය කළා දැනටත් ඒක එහෙම කරගෙන යනවා